සිව් හැවිරිදි පුංචි දිනයක් නම ක්ලියෝ ස්මිත් තමන්ගේ අම්මා තාත්තත් පුංචි නැගණියත් එක්ක ඇය විනෝද චාරිකාවක් සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කැනාවන් නගරයට ඔබ්බින් ඇති සුන්දර වෙරළ තීරයට ගියා ක්ලියෝ පුංචි දැරිය මේ වගේ ගමනක් ගිය පළමු අවස්ථාව මේක ඒ නිසා ඇය ගොඩක් සතුටු වුණා රාත්‍රී කාලයේදී අසල තියෙන කූඩාරම් වල ක්ලියෝගේ පවුලත් තවත් පවුල් කිහිපයකුත් විවේක ගත්තා උදේ වෙද්දී පුංචි ක්ලියෝ කුඩාර්මේ හිටියේ නැහැ හැමෝම දරුවා හෙව්වත් කාටවත් හම්බුනේත් නැහැ පුංචි ක්ලියෝ ඇත්තටම පැහැරගෙනද අතුරුදන් වෙලාද කියලා කාටවත් හිතා ගන්නවත් බැරි වුණා පොලිසිය මෙහෙයුම් ආරම්භ කළා ගෝනින් ගොඩබිමින් පුළුවන් හැම විදියටම ඔයතරේ පොලිස් රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් තවත් මෙහෙයමක් ආරම්භ කළා. එදින චාරිකාවට හැමෝගෙම ඡායාරූප පරීක්ෂා කළා. CCTV කැමරා දර්ශන සොයා බලන්න පුරා. ඒත් එක්කම පොලිසිය නිගමනය කළා මේක පැහැර ගැනීමක් බව. ඒ වෙනකොට මුළු ඔස්ට්‍රේලියාවම පුංචි ක්ලියෝ වෙනුවෙන් ප්‍රාර්ථනාවන් එක් කරන්නට වුණා. දින 18කට පස්සේ පුංචි ක්ලියෝ නන්නාඳුනන නිවසක තනි වෙලා සිටියේදී හමු වුණා. පුංචි ක්ලියෝගේ අම්මට තාත්තටත් ලොකු සතුටක් දැනුනේ ඇයි නැවත හමු වීම නිසා. ක්ලියෝ කිහිප විටකම අම්මා තාත්තත් සුවාගෙන යන්න උත්සාහ කරත් ඒවා සාර්ථක වෙලා නැහැ. රටක්ම ඇය වෙනුවෙන් කම්පා වෙලා බලා සිටිද්දී අවසානයේ ඇය යලිත් හමු වුණා. ඒ වෙලාවේ පුංචි ක්ලියෝ කියපු කතාව හැමෝටම කියා දෙන්නේ ලොකු පාඩමක්. හැම වෙලාවෙම දරුවන් එක්ක ඉන්න දෙමෝපියන්ට කියලා දෙන්න. නැත්නම් මට වගේ දවස් ගණනාවක්ම අම්මා තාත්තා නැතුව ඉන්න මම වගේ අයට සිද්ධ වේවි. හිත පිට නැති මිනිස්සු පුංචි දරුවන්ගෙන් පවා ප්‍රයෝජන ගන්න බලාගෙන ඉද්දී දෙමෝපියන් විදියට Tamanගේ දරුවාගේ ආරක්ෂාව සලසන එක දෙමෝපියන් Tamanගේ වගකීමක් කර යුතු බව ක්ලියෝ මතක් කළා. මෙවැනි වැදගත් වුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.